සඳහා වැක්සින් එකක් එන්නතත් හොයා ගන්නකොට ඒ එන්නත අපිට ගෙනෙන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රශ්නේ සාකච්ඡා කරනව වෙනුවට අපි ලෝකෙටම පැණියක් හොයාගත්ත කියලා ප්‍රවෘත්තියක් හදනවා. ඒ පැණිය අරගෙන සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒ පැණිය බොනවා. මම තේරෙන්නේ නැහැ. මම හිතනවා සෞඛ්‍ය අමාත්‍යතුමියට පුළුවනි හොද්දක ලුණු අඩුද වැඩිද කියලා තීරණය කරන්න. ඒක හොද්දකනේ අපි දකින ඔය සාමාන්‍යනේ හැන්දෙන් පොඩ්ඩක් අරගෙන හොද්ද හිතෙන වෙලාවේ පොඩ්ඩක් මේ දිවේ ගාලා හොද්දේ ලුණු අඩුද ඇඹුල් අඩුද වැඩිද කියලා තීරණය කරන්න. හැබැයි මේ පැණියක් බීලා හොද නරකද කියලා තීරණය කරන්න මන්දක සෞඛ්‍යමත්මේ පැණිය බීලා ඇස් දෙකින් ටොප් කියනවා. මේ මොකද්ද මේ විකාරය? ඊළඟ එතුමිය මාධ්‍ය සාකච්ඡා පවත්තලා කියන ප්‍රධාන වශයෙන්ම මෙම පැණිය පිළිබඳ අවධානය ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බව. මම හිතන්නේ ජනාධිපතිවර මුණගැසී සිටිනවා කියලා. ඒ කියන්නේ නැත්තම් ජනාධිපතිවර කියන්නේ ඊළඟ දේශීය වෛද්‍ය අමාත්‍යවරය මෙය බදාගෙන ගිනිච්ච ආකාරය. ඒක යම් නාටකයක්. ඇත්ත ප්‍රශ්න යට ගැසීම සඳහා ඇත්ත අවශ්‍යතාව ප්‍රතන යම් නාටකයක්. ඒක නාටකීයම කෙලවර වී තිබේ. ඇත්ත ගත්තු අපේ ආයුර්වේද විදකම, අපේ පාරම්පරික විදකම. ඒක දිගු ඉතිහාසයක් තිබෙනවා. ඒ පිළිබඳව ග්‍රන්ථ, ඒ පිළිබඳව පාරම්පරික එන බෙහෙත් කටවචනෙන් එන මේව විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ විශාල ලෙඩ රෝග ප්‍රමාණයකට ඒවා ඉද කර සිටී තිබෙනවා. අදත් අපි ගම්මල ඕනෑම කෙනෙකුට ලෙඩක් ඇතුණොත් පළමු කොටම බටීර වෛද්‍ය ක්‍රමයේ දෙන ඩිස්පෙන්සරියට යන්න පෙර gedara මොනවා හරි කරන්න බලන එක්කෝ මෙඹරිස්සාව නම් පාවට්ට කොළ තඹලා දුමක් අල්ලන්න බලනවා නැත්නම් පස්පංගෝ බීලා බලනවා උණගතිය නම් කොත්තමල්ලි තඹලා බීලා බලනවා එනිසා අපේ ප්‍රවේශයේ තියෙන්නේ ආරම්භයේදීම ආයුර්වේද පාරම්පරික වෙදකම ගැන විශ්වාස කරනවා මොකද ඒකෙන් ගුණදායක තිබෙනවා මා කියන්නේ එතන නෙමෙයි මේ ප්‍රශ්නේ තිබුණේ මේක මේ කාලියම්ම කෙනෙක් ආවේසු වුණා කියලා කාලියම්ම කිව්වා කියලා හීනෙන් බේතක් මම දැක්ක මොකද්ද මේක පරීක්ෂණ කරනකොට දැන් පරීක්ෂණ කරන කණ්ඩායමටත් මේ පිළිබඳව පරීක්ෂණ කරන්න බාර දුන්නා පරීක්ෂණ කරන අයටත් මේකේ සාම්පලයක් ලබා දීලානේ ඉතින් විද මහත්ය කෙනවලු පරීක්ෂණ කරන්න බෑ මම මේක මතුරුනවා කියලා ඉතින් මතුරුනේවා ඒකේ සංයුතියෙන් පරීක්ෂා කරන්න බෑ ඒ නිසා මේ විකාර රූපී නාටකයන් මේ ආණ්ඩුව දියත් කරන බව පෙන්වන්න කර මොකද ඒ සාකච්ඡාව පටන් ගන්න මාධ්‍ය නාලිකාවෙන්ම තේරුම් ගන්න පුළුවන් ඒ සාකච්ඡාවේ දිශාව කොහක්ද කියලා හරිද ඒ විද මහත්ය ඉලිබහින්නේ කොහෙන්ද කියන එකෙන් හොයා ගන්න පුළුවන් ඒ විද මහත්ය කාගේ නිර්මාණයක්ද කියන්නේ ඒ පැණි මහත්ය එලිබහින වේදිකාවෙන් අපිට කියන්න පුළුවන් ඒ වේදිකාවේ තිරේ පිටිපස්සේ ඉන්නේ පැණි මහත්යගේ අයිතිකරුවන් කවුද කියලා ඒ නිසා පෞගේ කාලේ පුරාවටම ආණ්ඩුව ජනතාවගේ ආන්දෝලනයට තුඩු දෙන රටට ජනතාවටත් ව්‍යසනයක් දෙන සිදුවීම් සාකච්ඡාවට බඳුන් වෙනකොටම ආණ්ඩුව හැම විටම කරන දේ තමයි වෙනත් ප්‍රශ්නයක් සමාජ වෙත ගෙනහැර දාන එක ඉතින් එහෙමද කියන එක උසාවියේ පිළිබඳ ප්‍රශ්නෙට අපිට පැනනගිනවා